ඔහුගේ මෛත්‍රී එකපැත්තකින් ඔහුගේ නිර්මාණ ගැන සාකච්ඡා කරනකොට ඔහුට තිබුණා එකට පිළිගින් කිසියම් අරමුණක් තිබුණා ඒ වගේම ඔහුගේ තිබුණා මෛත්‍රී කියනකොට අපිට පැහැදිලි වෙනවා ඔහුගේ මුළු නිර්මාණකාරියම කිසියම් විශේෂයෙන්ම ඔහු අරමුණක් තිබුණා ඒ වගේම ඔහුට ඔහුගේ ගමන් වගේ තිබුණා විශේෂ ලක්ෂණ කීපයක් මෛත්‍රී උපචාරාදී අපි දන්නවා උඩුගම්පල කියන සියනෑකෝරුවේ උඩුගම්පල කියන ප්‍රදේශයේ එහිදී එහි උපචාර ලබා හිටන් ඔහු ගියා ඉතා දීර්ඝ ගමනක් නිව් සවුත් වේල්ස්යේ දක්වා ගිය ගමන මම හිතනවා අපිට සාකච්ඡා කරන්න පුළුවන් අංශ කීපයක් ඔහු ගම මම හිතනවා මුල් කරගෙන ගම කේන්ද්‍ර කරගෙන ඔහුගේ වින්දන මූලය සකස් කරගත්ත ඉසරජකේ ඔහු ගමෙන් මේ වෙලාවටන් මම හිතනවා ඔස්ට්‍රේලියාවට දක්වා ගිය ගමන ඉතා දීර්ඝ ගමනක් අපිට ඒ කාලේ අපිට ඉතා කිට්ටුවෙන් හිටියා මෛත්‍රී මෛත්‍රීගේ නිර්මාණ පිළිබඳ අපි ආශාවයක් ලැබුණු කාලේ ඔහු හිටියේ ගමන් නැතුව ගියා මම දැනගත්තේ මෛත්‍රී අටින් පිට ගියයි කියලා මම හිතනවා ඔහු රටත් එක්ක ගිය පුද්ගලෙක් අට හැර ගියේ නැහැ රටත් එක්ක ගිය කෙනෙක් හැරිලා අපි දකින්නේ දැනගත්තේ පෙරමුණි තිලක මහත්මයාගේ පෙරමුණි තිලක කියන්නේ මෛත්‍රීගේ ඥාතිවරයෙක් ඔහු ජිනමිනකත් පොත්පතේ කතුවරයා හැටියට හිටියා ඔහු තමයි කිව්වේ ඔහු හරි මහා විශ්වෝපෙන් කිව්වේ මෛත්‍රී ගියන්නේ කියලා එතෙන්දී තමයි මා දැනගත්තේ ඇත්තම මෛත්‍රීගේ මෛත්‍රී අටින් පිට ගිය පිටුයි ගිය බව මා කිව්වා ගම ඔහුගේ උඩුගම්පල ග්‍රාමයේ සියනෑ කෝරණිය කිව්ව ගමන් අපිට මතක් වෙනවා මහගම සීකර කේ ජයතිලක ඒ වගේම එසැණින් මතක් වුණා මට මෛත්‍රී කියන කතාවට සූදානම් වෙද්දී පීටිඩී සෙනවිරත්න වගේ කවීන් බිහි කරපු ප්‍රදේශයක් විශේෂයෙන්ම සියනෑ කෝරණිය එහි තිබිච්ච වින්දනය මම හිතනවා පරිසරයේ තිබිච්ච වින්දනය ඔහුගේ නිර්මාණ වලට බලපෑවා වින්දන මූලය විසින්ම වින්දනයේ කියන එක ඇත්තෙන්ම විචාරයේදී නිර්මාණයේදී ඉතා වැදගත් වෙන දෙයක් විචාර නිර්මාණයේදී විචාරයේදී ඇත්තෙන්ම ඉතාමත් වැදගත් වෙන කරුණක් තමයි වින්දනය ඔහුගේ වින්දන මූලය ඔහු සකස් කරගත්තේ ගමේ තිබිච්ච ගමේ ලැබිච්ච අධ්‍යක්ෂ අනු ඉතින් එහිදී අපිට පේනවා ඔහුගේ නිර්මාණවල මා කියන්න විශේෂයෙන්ම උත්සාහ ගන්නේ මෛත්‍රීගේ නිර්මාණ ගැන කතා කරනකොට ඔහුගේ මානවවාදී දෘෂ්ටිය ඔහුට මම මුලින් කියන්න මම අදහස් කිව්වේ ඔහුට දර්ශනයක් තිබුණා ඔහුට අරමුණක් තිබුණා ඔහුගේ නිර්මාණ තුළත් ඒවා කාන්දුනා මම කියන්නේ පුන පුනාම ඔහු දර්ශනයක් තිබෙච්ච නිර්මාණකරුවෙක් ඒ වගේම ඔහුට අරමුණක් තිබුණා එහිදී ඔහුගේ කාව්‍ය ප්‍රයත්නය හා දර්ශනීය පිළිබඳව සංකල්පයේදී ඔහුගේ මානවවාදීත්වය විශේෂයෙන්ම අපේ අවධානයට පාත්‍ර යුතු කරුණ. ඔහු මානවවාදීත්වයේ කිව්වම එය වඩා ප්‍රකට වෙනවා ඔහු ඔස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේ. අපි දෙවනුව එක කතා කරමු. මා කිව්වා මුලදීම ඔහුට වින්දනය වුණේ ඔහු ආස්වාදයක් ලැබුවේ ඔහු උත්තේජනයක් ලැබුවේ ගමෙන් කියලා. ගමේ කියන්නේ උඩුගම්පල එනිසා ඔහුගේ ගැමියෙක් වගේ ඔහුගේ නිර්මාණ වලින් බිහි කරගත්ත ගැමියා අපි දැක්කා. එන මේ කී ආරම්භ බලන් ඒ දන්නේ නිතර වෙලා ජී එල් ඔ ය පී එන් කියලා පිළිලෑවේ දර කඩන්න කවුද නගේ අවසර දුන්නේ. ඔහු ගම දාලා ගියේ නැහැ නගා දාලා ගියේ නැහැ කියන එක මේ නිතේ පැහැදිලි වෙනවා. මට මතක් වෙනවා එක පැත්තකින් දේශානුරාගය භාෂානුරාගය දල්වන්න මාර්තුන් පණිවරයා වගේ පණිවරු එළහවුද එක්තරා යෝගයකට උත්සාහ ගත්තා. ඊට පසු කාලයේදී ගුවන් විදුලිය කේන්ද්‍ර කරගෙන ගුවන් විදුලියෙන් ඇති කරපු දීත සාහිත්‍ය පෝෂණයට ඇති කරගත් යම් යම් වැඩසටහන් තිබෙනවා. මෙහිදී මට මතක් වෙනවා එක්තරා අවස්ථාවකින් මෙහි සටහන් කරලා තිබීම වැදගත් වෙනවා කියනවා. සුසිල් මුණසිංහ අපි ඉස්සර කතා කරනවා විද්‍යුත් රත්නයන්ගේ යුගයක් ගැන. සුසිල් මුණසිංහ මහත්මයා අධ්‍යක්ෂකම් කරලා වෙච්ච ගම මට ආරාධනා කරලා කිව්වා ජනතා ජයග්‍රහයි කීර්තියක් කියන්නේ. මේ අපි මම මේ කියන්නේ මේ ප්‍රවණතාව ඇති වෙන අවස්ථාවලදී සමාජ ආර්ථික කරුණු ඉතා වැදගත් වෙනවා.
මෛත්‍රීගේ නිර්මාණ ගැන කතා කරද්දී මේ සමාජයේ ඔහු ජීවත් වෙච්ච සමාජ ආර්ථික කරුණු අපට ඉතා ගැඹුරින් සාකච්ඡා කර යුතු තිබෙනවා ඉදිරියේදී. ඒකට අපි අවස්ථාව කරගමු. මේ අවස්ථාව නෙවෙයි. මා හිතනවා එතෙන්දී ඔහු අත වශයෙන්ම මෛත්‍රීගේ තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි අමා කියුවේ සුසිල් මුණසිංහා අපට කිව්වා මටත් මහලව සේකරයන්ට ඒ වගේම මඩවල රත්නායක මහත්මයාටත් විමල් අපේ සුන්දරාදී අරිසෙන් අහුබුදු ආදීන්ට කතා කරන්න කිව්වා. දේශ ඉස්සරම් කියේ කීය මට කියලා දැනගත්තා. ජනතාජය සතු කුසිනා තන තන මතු වන්නේ දුප්පත්කම සාගත පිය මින් මතු නොමවන්නේ උදාර වූ ජාතියේ යලි ලෝටම පවසන්නේ සමාජවාදී අතරින් පෙරමුණ යන්නේ කියලා. මේ අමරදේවයන් ගායනා කරපු ජනතා ජයග්‍රහයි ගීතය හැටියට තමයි හැත්තෑවේ. ඉතින් අපේ අපේක්ෂා මේකෙන් පැහැදිලිවෙනවා මේ යුගයේ තිබිච්ච අපි සමාජවාදයක් ගැන ප්‍රාර්ථනා කෙරුවා. අපි අනාගතයේ රටේ අනාගතයක් ගැන හැඟීම් තිබුණා. එහිදී මම හිතනවා සේකරලි වගේ තියක් බොල් එතෙන්දි කිව්වා අර චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කෙනෙක් නේ අපේ ධර්මසිරි ජයකොඩි මහත්මයා. ඔහු කිව්වා චීනයේ තිබෙනවා මේ සංවර්ධනය ගැන අනුබල දෙන ගීත සමුදායක් ඇති කරන්න අවස්ථාව බලාගෙන හිටියේ. චීනයේ තියෙන තුන් කර්ණයක් වගා කරන. ඉතින් ඒ තුන් කර්ණය ගැන මොන හරි අතුලත් කරන්න පුළුවන් එහෙම එකක් හොඳ නේද කියලා. ඉතින් සේකරලිව්වා මහගම සේකරයන් එහිදී තුන් කර්ණයේ බත කියන බත වචන ටිකක් දාලා ඒකත් තම ප්‍රමුඛ වේලු අපූරු ගීතයක් බොල් පොළවට වැහිගෙන එන්න වැහි කුරුල්ලනේ ඒ පොළවේ වී ඉහින්න වී කුරුල්ලනේ ඔයම් කපා කරල් ප්‍රහි පාගනා කිනේ තෙපිත් වරු මවුල් කන්න මල් කුරුල්ලනේ ඒ සේකර ඒ ප්‍රවණතාව මත ලියුම ගීතයක්. ඛේමදාස වගේ කෙනෙක් ගුවන් විදුලියට ප්‍රවිෂ්ට වුණේ. ඒ වගේම ඛේමදාසගේ මගේ යම්කිසි වෙනසක් ආවර්තනයක් ඇති වුණේ මේ මෛත්‍රීගේ බලපෑම නිසයි කියලා මම බය නැතු කියනවා. මම මෛත්‍රීගේ පොතේ දැක්කා එක කවි පෙළ. ඒ කවි පෙළ ඇත්තටම මේ හද මුහුණ හද කියන කවි පෙළ. ඒකේ මෛත්‍රී ලියනවා ඉහළ නිල් අහස් ගැබ සුදු වලා කුළු අතර කළු තිතක් ලෙස ඇදී මා මැකී ගිය වෙලෙස සොයුරෙනි සොයුරෙනි ඔබේ හද සමරුවෙන් වසර දෙක තුනක් තුළ මා ඉවත් නොකළ මැන. ඔහොම ඇත්තටම ඒ මන්ත්‍ර ලිවද කියලා මට අද මේක බලන්නට හිතනවා. කෙසේ වෙතත් මෛත්‍රී සහ අපාතර සම්බන්ධය දැන් අවුරුදු 48ක් විතර වෙනවා මම හිතන්නේ. ඔහු හඳුරන්නේ මහල්ලේ හැටියට ඔහුගේ පෙරවදනේ. මම මේ මහල්ලා ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු මට දැඩි ලෙස මේ තර්ජනාත්මක ස්වරූපෙන් කිව්වා මේ කතා කිරීම බොහොම සංවරව කරන්න කියලා. නමුත් යෞවනයා යෞවන මෛත්‍රී තවමත් ඒ යෞවන බව මම මට පේන්න තියෙන මෛත්‍රී මහලෙක් විදිහට හඳුන්වන්නට මම කැමති නෑ. මෛත්‍රී අපි කාටත් ඒ කාලේ සමරු පොත් තිබ්බා. මම දන්නේ මෛත්‍රී තිබ්බද කියලා. ඉතින් ඒ සමරු පොතක මෛත්‍රී ලස්සන මැකි වගේ කියලා තිබ්බා. අද මේ එලි දක්වන පොතට පළමු අපේ කාලේ යුගයේ කවියන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් චන්ද්‍රවංශ ඥානසේකර මේ සභාවේ ඉන්නවා. මේ ළඟදී ඒ පොත කොළඹ විශ්වවිද්‍යාලයේදී සිඳුනු වෙනතත් කියලා ඒ කවි පොත නිරුත් කළා. එහි ඇත්තටම තේමාවට පාදක කරගෙන තිබුණේ මම ඔහු විසින් මගේ සමරු පොතේ ලියපු දෙයක්. ඔහු ලියපු දේ මම දැන් මේක දාලා පෙන්වන්න පුළුවන්. ආත්මය මගේ මෙසේ කැටි කොට ඔබ ආත්මය තුල තවන්නේ මේ ඔලිපේ. ඒක තමයි ඔහුගේ තේමාව කරගෙන තිබුණේ ඔහුගේ පොතට. ඉතින් දැන් මට කතාවක් කරන්න ලැබුණා වාක්‍ය. අද මේ පොත උදේ නිර්මාතෘ මේ සීදී තැටිපතවල නිර්මාතෘ මෛත්‍රී පනාගොඩ ලියපු දේ හොයලා දෙන්න කියලා මේ දෙකම මම කිව්වේ මගේ අම්මට. ඔය අම්මා මං ලියපු ඒවා මගේ පුවත්පත් වාර්තා දේව කොහොම තාමත් අරන් තියාගෙන ඉන්නවා. අම්මට කිව්වා මම අම්මට මතකද මෛත්‍රී මොනවා හරි මගේ පොත්
එක ලිව්වා. ඒක මට හොයලා දෙන්නකවා පැය භාගයක් ගියේ නැහැ එතුමිය අරගෙන ඇවිල්ලා මට දැන් ගියේ සතියේ. මේක මට බාර දුන්නා. දැන් ඒක අපි බලමු. මෛත්‍රී අත්තකුරින්මයි මේ ඥානසේකරගේ අත්තකුර. සැනකෙලි චිත්‍රපට නාට්‍ය පත්තර සඟර කථික තරංග වාද විවාද සමිති සමාගම් තිබෙන තාක්කල් නීල නුවන් දිදුනල තාක්කල් මහගම සේකරලාගේ අමරදේවලාගේ නම් නොමැරෙන තාක්කල් කොටින්ම ආනන්දේ සනාතන සෙවන පවතින තාක්කල් අපේ රසබර අනාගතය වර්තමානය තුළ ජීවත් වෙයි. එය සත්‍ය වශයෙන්ම අද දක්වා අපි අතර පවතින ඒ දැඩි ලේඛකතුමට පාදක වෙච්ච ඒ දර්ශනය ඔහු අවුරුදු 43කට පෙර 1948ට පෙර මම හිතන්නේ 1970 නොවැම්බර් මාසේ 15 වෙනිදා මේ විදිහට මගේ සමරපොතේ ලිව්වා. සියලු දේවල් අපේ පරණ අතීතය නැවත ආවර්ජනය කර ගැනීම සඳහායි මම ඉදිරිපත් කළේ. ඇත්තෙන්ම මෛත්‍රී ඉතාමත්ම මුලින්ම මට මතක මෛත්‍රීගේ පළවෙනි පොත වසන්ත උදානයක් නොව ඊට පෙර අපි ඒ තරුණ පරපුරේ කවියුගේ පොත් ගැනීමේ නිතරම පුරුද්දක් තිබුණා. පළමුවෙන්ම මම මට මතකයි ඒ තරුණ කවියගේ පොතක් විදියට ගත්තේ බුද්ධදාස ගලප්පති ජයලත් මනෝරත්න සහ ජයලත් සුනිල් සක් සුනිල් ආරියරත්නගේ 12 මහේපා. ඒ වගේම මට මතකයි සුනිල් සරත් පෙරමහ මහත්මයාගේ තුම්පත් රටා කියන පොත අපි ගත්තා. ඒකම මෛත්‍රී වසන්ත උදානයක් ලිව්වා. වසන්ත උදානයක් ලියලා ටික කාලයක් යනකොට මෛත්‍රී අපි අතරින් සමු ගන්නවා. මේ රටෙන් මුවක් ඈතට යන ඒ කාලේ රට යනවා කියන එක විශාල ලොකු වැඩක්. මටත් විශ්වවිද්‍යාලයේ ලුණුම්බ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයට හමුණා මං ගියේ නැහැ. ඒ හේතුව පස්සේ ගියේ නැහැ. ඒකටත් මෛත්‍රී සෑහෙන දායක වුණා. අර කෙළවර ඉන්නේ මෛත්‍රීගේ අම්මගේ සහෝදරයා අපේ ගුරුවරයා ලේකවුස ආයතනයේ මම ඉගෙනගෙන තියෙනවා ඒ පෙරමුණේ තිලක නැතිතුමා. කෙසේ වෙතත් මෛත්‍රී පිළිබඳ මෛත්‍රීගේ දක්ෂතාවයන් පිළිබඳ අපි පොඩි කුඩා කාලේ ඉඳන් දැක්කා. එක කවිය තමයි චන්ද්‍රසේකර අපේ ඥානසේකර ඔහුට අපි කිව්වේ සේකර කියලා. ඔහු ඉතා විශිෂ්ට කවි ලියපු කෙනෙක්. මෛත්‍රී ඒ පොතට වඩා ඔහුගේ පොත ඉලිදැක්කපු පොත මගේ විශ්ලේෂණයට අහුනේ මරණය පිළිබඳ කරපු විශ්ලේෂණයක් විදිහට. ඒක මරණය පිළිබඳ ලොකු විශ්ලේෂණයක්. ඒ කවිවලින් 70% විතර තිබ්බේ මරණය පිළිබඳ. ඒ නිසා එදාමට කියන්න සිද්ධ වුණා මරණය පිළිබඳ මගේ ආකල්ප මගේ හැඟීම් සොක්‍රටිස් පවා මරණය පිළිබඳ කතා කර දෙන බුදුන් වහන්සේට පෙර සිට. මෛත්‍රීගේ පොත මම දකින්නේ මේ වර්තමාන පොත. එහි මුළු තේමාවම වන්නේ මානවවාදය. මෛත්‍රී මනාවඩ දශක 4ක් පමණ ඔස්ට්‍රේලියාවේ පදිංචිව හිටියා. ඔහුගේ රසික පරිසරයේ ලංකාවේ ඉඳලා තියෙනවා කියන එක. ඒ අය අඛණ්ඩව මෛත්‍රී පණාගොඩ සමග හිටියයි කියන එකට සාක්ෂියක් තමයි අර පුලන්නරු ඉඳලා මේ උත්සවයට සහභාගී වෙන්න ආපු සහෝදරයින් පිරිස. ඔබට ඕන තරම් ඔහුගේ ගීත රචනා කොයිතරම් සුගායනීයද, කාව්‍යමයද, වින්දනීයද කියන එක පිළිබඳ අවබෝධයක් දැන් තියෙනවා. සාක්ෂි රාශියක් ඔබ හමුවේ ලැබුණා. ඒ වගේම අපේ සුනිල් සරත් පෙරේරා සූරීන් ඔබේ ගී පිළිබඳ විවරණයක් කළා. හැබැයි ඔහුගේ ගේයපද රචනා සංගීතවත් කරන සංගීතඥයෝ හිටියා. පණ්ඩිත අමරදේවයන්, කේමදාසයන් ඇතුළු රුහණ වීරසිංහ මහාචාර්ය සනත් නන්දසිරි ඇතුළු සංගීතවේදීන් හිටියා. ගායනා කරන්න අමරදේවයන්
මහාචාර්ය සනත්තන් සිරි කියන ජයරත්න ප්‍රමුඛ නීලා වික්‍රමසිංහ අතුරු මහා ගායක පරපුරක් හිටියා. ඒ නිසා ඔහුගේ ගේයපදවලට විචිත්‍රකරණය කරන්න සංගීතඥයෝ ගායක ගායිකාවන්ගේ පිහිට තියෙනවා. හැබැයි කවියට කිසි කෙනෙකුගේ හවුහරණයක් නැහැ. කවිය එකලාව තනි කකුලින් හිටගෙන ඉන්නවා. මේ නිසා ගීතයකට පදවැලක් දුර්වල වුණත්, අවරගණය වුණත්, සංගීතඥයා නිසා, ගායකයා නිසා, ගායිකාව නිසා ඒ සියලු අඩුපාඩු සම්පූර්ණ කරගෙන ගීයක් හැටියට පෙනී සිටීමේ වාසියක් තියෙනවා. හැබැයි කවියකට එහෙම බෑ. කවියකට කිසි දෙයකට මුවා වෙන්න බෑ. කවියේ ප්‍රබලත්වය, රසික රසවින්දනයට තියෙන ශක්තිය කවිය තුළම තියෙනවා. මේ නිසා කවියක් නිර්මාණය කරන පුද්ගලයා පරිකල්පනයෙන්, භාෂා ඥානයෙන්, කාව්‍ය ආකෘති ඡන්දස්යාදී දේවල් පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ඇති පුද්ගලයෙකු විය යුතුයි. මගේ ව්‍යායාමය මේ ගීත ගැන වූ කතා සාකච්ඡා ගීතම අහලා ඔබ දැනගත්තා. මම උත්සාහ කරන්නේ ඔහුගේ කාව්‍ය නිර්මාණ දෙකක් වසන්ත උදානය නුව සහ හද මූණන අඬ කියන මේ පොත් දෙකේ කවිවල මෛත්‍රී අනාවඩ සෙවීම තමයි මගේ අරමුණ. කවිය ගීතය පිළිබඳව දරන ස්ථාවරයේ ආරම්භක මූලික පරිච්ඡේදය මේ පොතේ සඳහන් වෙලා තියෙනවා කියලයි මා විශ්වාස කරන්නේ. ඔහු කියනවා සිරුවින පත්‍රයත් සමග සාකච්ඡාවක් කරමින් මෙන්න මෙහෙම කියනවා. සමාජ විෂමතාවන් ජනතාවට පෙන්නුම් කිරීම කලාකරුවා සතු තරම යුතුකම. සරල වාර්තාවක් හැඩවැඩවී පරිපූර්ණ කලා නිර්මාණයක් බවට පත්වන්නේ එහි අඩංගු සමාජ දර්ශනය සහ මානව දයාවෙහි කියලා සිරිවින පත්‍රයේ සාකච්ඡාවක් සමුදු සාකච්ඡාවක් කරමින් කියසි. ඔහු මේ කවිපොත ලියනකොට අපිට පේන දෙයක් තමයි ගීතත් අපි අහලා තිබුණා. මේ කවිපොතේ කවි ටික කියවුවහම ඔහු හොඳ හැටි තේරුම් ගෙන තිබුණා ගීතය සොඳුරය කවිය ගැඹුරය කියන වෙනස ඔහු මනාව වටාගෙන ඉතියි කියලා මට හිතෙනවා. ගීතයේ සොඳුරු බව ඔහුගේ ගීතවලින් පෙනෙනවා වගේම කවියේ ගැඹුරු බව ඔහුගේ මේ මුල් කවිපොතෙන් අපිට දකින්න පුළුවන්. ඔහු ලියනවා මෙහෙම කවියක් ඒ කවිපොතේ මුලදී. සඳෙස් කිවියාණනි කියලා කවියක් කවි පන්තියක් තියෙනවා. ගැටපදය පෙරළමින් ඔබගේ කව කියවීමි සිතෙහි නැගී නොසතුටක් විශේෂ සටහන් කළේ. රජුගේ ගුණගී ගායන ගන්ධර්ව වෙන නද මිසක ඔවුන් නිරතුරු පෙළෙන හද ගැස්ම නොඇසුනිද. සුදෝසුදු වට දිලෙන පුරවරයේ පෞර මිස ජන දිවිය වසාගත් දුක් අඳුර නුදුටු වේද. මිනි මෙවුල් ඔවන්තන් මේක ප්‍රාසයට යොදන්නේ මිනි මෙවුල් පැලඳගෙන තිය කෙලින කතුන් මිස පොල් කඩුව අතින්ගත් සිගන්නිය නුදුටු වේද. රජු පවස නිවාලන ලද ලඳුන් රුව මිසක හිමි වියෝ වෙන් තවෙන උන්න අද නුදුටු වේද. සිය ගණන් කවිලියා මහා කවියකු නොවි එකම එක ජනකවක් පබෙන්දුවේ නම් ඇති. උගින මේ සංදේශ කාව්‍ය කියන කිවියාට කියනවා මේ දුක් විඳින මිනිස්සු ගැන එක කවියක් ලිව්වා නම් මේ මහා කාව්‍යයක් ලිව්වට වඩා වටිනවයි කියලා ඔහු තමන්ගේ පළවෙනි කවි සංග්‍රහයෙන් කියනවා. මේ ආරම්භය අද මං හිතන්නේ මෛත්‍රීට මේ නූතන අවධියේ නිකුත් වෙච්ච කවිපොත් ආශ්‍රය සේවනය කරන්න කියවන්න අවස්ථාව ලැබෙන්නේ නැතුව ඇති. මේ මෛත්‍රී එදා දරපු මේ දැක්ම ඉතාම ඈතට ගෙනියන අලුත් නූතන කවි නිවා. මෙතන ඉන්නවා මගේ ගම, ඒ කියන්නේ පතුමුල්ලේ පුංචි කාලේ මාසමගේ හැටුන වැඩුණ එකම ආනන්ද විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත්ත බොහෝ දෙනෙක්.
සමහරවිට මට මුණ ගැහෙන අවුරුදු 40 කට පස්සේ ඒ කාලේ අපිට කොණ්ඩේ කියලා ගත් තිබුණා. ඒක දැන් නැති නිසා සමහර ලාවට අපිට එකිනෙකාව අඳුනගන්න අමාරුයි. මෙතන ඉන්නවා සිංහල ගීතේ, කවියේ, සංගීතේ, ගායනයේ ගෞරවනීය චරිත. මේ හැමදෙයක්ම නම් වශයෙන් සඳහන් කරන්න ගියොත් ඔබව බොහෝ කාලයක් අත්අඩංගු වෙ තියාගෙන ඉන්න මට සිද්ධ වෙන නිසා මම මේ ව්‍යායාමයේ චත්තකසන්නේ නැහැ. මට ආනන්දේදී සිංහල භාෂාවේ සාහිත්‍යයේ රසය ඉගැන්වු බඩ විජේසිංහ ඇතුළුතුමා මේ ශාලාවේ ඉන්නවා. ඒකම ආනන්දේ ආදරණීය දූතමෙක්කු කේලිස් විජේදාස ඇතුළුතුමා සහ නැතිනිය මේ අවස්ථාවට සහභාගී වීම මට කරන ලද විශාල ගෞරවයක් හැටියට මම සලකනවා. මෙවැනි කටයුත්තක් විදේශයක සිට සංවිධානය කිරීම පහසු දෙයක් නෙවෙයි. මගේ සමීපම මිතුරන් ගණනාවක් මේ සඳහා මට උදව් කළේ නැත්නම් මේ උත්සවය අද සාර්ථක වෙන්නේ නැහැ. මගේ කෘතඥතාවය ඔබ හැමෝම පළ කරන්නට කැමති මේ අති විශේෂ හිතවතුන් වන කුලකාරී වංශ සරත් කොණ්ඩාගේ සමන් කතාවද හෙට්ටි, චන්ද්‍රවංශ ඥානසේකර, ඒ.ඩී. රංජිත් කුමාර, බුද්ධදාස ගලප්පත්ති, කිච්චිරි කරුණාරත්න, අතුල කල්දිමුල්ල සහ ලලිත් කළුපහන් මේ තාක්ෂණික කටයුතු සඳහා දිවාලය වෙහෙසුන උපුල් ලියනකි. ඒ වගේම මගේ ආරාධනය පිළිගෙන වටිනා දේශන දෙකක් පැවැත්වු තිලක් කුරුවිට බණ්ඩාර සහ සුනිල් සරත් පෙරේරා සොහොයුරන්, සංගීතයේ මෙහෙයවූ ඒ වගේම එයට අවශ්‍ය සියලුම සැලසුම් කළ විශාරද ජගත් වික්‍රමසිංහ, ගී ගායනා කළ මහාචාර්ය සනත් නන්දසිරි, ටී.එම්. ජයරත්න ඇතුළු හැම දෙනාම, විශාරද අනුරාධා නන්දසිරිට මේ කුඩා දරුවන් වුණු කිරීම ගැන ඔබ සමදිනාටම මගේ ගෞරවනීය ස්තුතිය පිළිගනු සිටිනවා. මගේ හදමුණම හද ඉතාම අලංකාර විදිහට මුද්‍රණය කළ සරසවි ප්‍රකාශකයෝ මගේ ගී පදවලට අගනා තරුණ නිර්මාණය කළ සංගීතවේදීන්, ඒ ගීවලට ජීවන හුස්ම පෙයූ ගායක ගායිකාවන් මේ හැමදිනාටම මගේ නායකත්වය ප්‍රකාශ කරනවා.